මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ සෙනෙහස පිරි සුරක්ෂිත සමාජයකට අත්වැල සපයන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පූර්ණ අනුග්‍රහයෙන්. ශාක පවුලක් තියෙන ඕනෑම තැනක සත්ව පවුලක් ඒ අතරතුරම ජීවත් වෙනවා. මේ ශාකවල යම් කොටසක් ආහාරයට ගෙන බොහෝ විට ඒවා මලපහ මාර්ගයෙන් නැත්නම් මුත්‍රා මාර්ගයෙන් ප්‍රාශ්වාස කිරීම මාර්ගයෙන් යම් දෙයක් ආපහු මේ සත්ව පවුල මේ පොළොවට දායදයක් වශයෙන් බාර කරනවා. ඒ අනුව මේ පොළොව උරා ගන්නවා ඒ තියෙනා උගුණ නැවතත් ඒවා යන්නේ කොහටද ශාකවලටමයි. හරි පුදුමයි අපිට මෙතන අර සමතුලිතතාවය කියන අදහස තියෙන සහජීවනයේ කියන එක අපූර්ව ලෙස අපිට මෙතන වටහා ගන්නට පුළුවන්. ඉතින් අපටත් කොටසක් තියෙනවායි කියලා අපි හිතාගෙන අපි අපේ ගමනේ යන් එන්න. ගියක් දොරක් හදාගන්න ගියාම සුදුසු බිම් කොටසක් තෝරා බේරා ගැනීම ටිකක් අමාරු කාර්යයක් වෙනවා. හැබැයි මේ වනාන්තරේ ඉන්නවා මේ සුදුසු බිම් කෑල්ලක් තෝරා බේරා ගන්නට හපන් භූවිද්‍යාඥයෙක්. කැමතිනම් එයාගේ උපදෙසක් ලබා ගන්නට පුළුවන්. ඔබ මේ දකින්නේ රහස් උමං මාර්ගයක් කියලා රැවටෙන්න එපා. මේ තියෙන්නේ අපේ පරිසරය වර්ණවත් කරන ජෛව විවිධත්වය සමතුලිත කිරීමට දායක වෙන සුන්දර හුරු බුහුටි විහඟ පරපුරක තිඹිරි ගෙදරක්. තමල හිස් බිඟුහර මාතාව තම දරු පැටවුන්ට පුංචි පහේ කෑම වේලක් සරි කරගන්නයි පියාසැරිය ආරම්භ කළේ. ජීවිතය දුෂ්කරයි, දුක්බරයි තමයි. වසා සිටින අත්තපවා අනිත්‍යයට සමබර වෙලා එත් තඹල හිස් බිඟුහර මාතාව නිල් අහස් කැන්වසේ මත මනෝරංජනීය දසුනක් සිතුවම් කළේ වයිල්ඩ් ඒෂියා කැමරාවේ සටහන් කරගන්න අවසර දීලයි. දරුවන් වෙනුවෙන් සපයාගත් ආහාරය හොටේ අග රඳවාගෙනමයි එයා අපට මුණ දුන්නේ. සුනංගු වෙන්න අවසර නැහැ. තඹල හිස් බිඟුහර සිඟිත්තන්ට බඩගින්න උහුලන්න බැරි බව මේ අම්මත් දන්නවා. එත් උමං කැදැල්ලට පිවිසෙන්න ඉස්සර වටපිටාව නිරීක්ෂණය කරන්න පාය ආරක්ෂාව තහවුරු කරගෙනම තමයි කැදැල්ලට පිවිසෙන්නේ. කුරුමිනි කුරුල්ලා කියන්නේත් මේ පවුලේ අයටම තමයි. වංශය මෙරොප්ස් ලෙස්චෙනොයිටි චෙස්නට් හෙඩඩ් බීඊට තමයි සම්පූර්ණ නම. බිඟුහර කියන්නේ මීමැස්සන්ගේ මාරයා කියන එකනේ. ගුවනේදීම මීමැස්සන් දඩයම් කරගන්න හරිම දක්ෂයි. නෑදෑයෝ ඉන්න අප්‍රිකාවේ දකුණු ආසිය අක්‍රේ අග්නිදිග ආසියාවේ තවත් විශේෂක් යුරෝපෙත් ජීවත් වෙනවා. තවත් නෑදෑ පරපුරක් ඔස්ට්‍රේලියාවෙත් ඉන්නවා. අනේ මිනිසුනේ ගිනි තබනු එපා වනපෙතට. දරුවන් වෙනුවෙන් කරමි ආයාචනා. ශරීරයේ ප්‍රමාණයටයි ආහාර. ඒක තමයි ස්වභාවයේ නීතිය. සත්තුන් ඔවුන්ගේ ප්‍රමාණයට අවශ්‍ය ආහාර සොයා ගැනීමට හැකියාව ඇතුවයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක තමයි වැඩි. net sit වසංග කරන සුභා සොඳුරු සිතුම වයිඩේෂා කැමරාවක සටහන් වෙන නිමිෂා. නිසසල නිල් ජල තලාව ගොළු කිරණ යුවලකගේ පිළිබිඹුව නිහඬව සටහන් කරගත්තා. හිමින් සීරුවේ සලිත දිය රළටත් සතුටුයි. විඩා බර හිත පාරිසරික සෞන්දර්ය ධ්‍යානයකට කැඳවාගෙන යන අනුවාසක් වනාන්තරයක තියෙනවා. පසකින් හරිත පාරාදීසය. මුළු ලෝකෙම ඉන්නේ ගොළු කිරළ පරම්පරා නවයයි
அமெரிக்காவே கர்ம கலாப்பிய எலிமஹன் பெதெஸ்வல இஹல யூரோப்பய ஆப்பிரிக்காவ ஆசியாவ ஆஸ்திரேலியாவ தக்வா நேதே சனுவரே விசிரில பத்திரிலை හැබැයි මේ සුන්දර පරිසරයේ කිසිම වනවාසියෙකු තනියම භුක්ති විඳින්න කටු කම්බි වැට සීමා මායින් තාප බිත්ති බැනගෙන නැහැ. සියයට සියයක්ම විවෘතයි. අපේ ජාතික පක්ෂයටත් පිපාසය සංසිඳවන දියවර පැණිත්තක් මෙතන තියෙනවා. වලිකුකුළු ආඩම්බර කාර්යා දොලයුරේ පවුරු ගාලා හදාගත්ත පුංචි ලිඳකින් වතුර බොන්නේ අමන්ට ලැබිලා තියෙන ජාතික ගෞරවය පිළිබඳ කිසිම හැඟීමකින් නොවේ. අරමුණ පිපාසය නිවා ගැනීම පමණයි. කහතැලි කිරල සගයත් මේ දොළපාර ආසන්නෙට හරිම ලෙන්ගතු. වලිකුකුළු හිතවතා තාමත් වතුර බොනවා. වීදුරුවකින් කෝප්පෙකින් බොනවා වගේ නෙවෙයිනේ හොටේට අල්ලන වතුර බින්දු කීපකින් එකපාරටම පිපාසය නිවෙන්නේ නැහැ. සෑහෙන වෙලාවක් මේ ඉරියව්වෙන් ගත කරන්න වෙනවා. ඒ අතර වාරේ තමන්ගේ ආරක්ෂාව ගැනත් හොයන්න එපාය. පිපාසය සංසිඳුනම මෙහෙම තමයි ස්ථාන මාරුව ලබා ගන්න. හැබැයි වතුර බීපු තැන බොර කරලා යන පුරුද්දක් මේ වනවාසීන්ට නැහැ. කහතැලි කිරල හිතවතාටත් වලි කුකුළු ආඩම්බර කාර්යාගේ ගමන් ලතාවට හිත ගියා. ඒ වුණාට මේ හීන් පඳුරු වල හීන් කෙඳි කොණු කන ගාව ගෑවුනාම බස බස ගාලා කන කන කහන්න හිතෙනවනේ. මහා ගොළු කිරල සගයත් කුරුමානම් අල්ලන්නේ කක්කුට්ටෙක්වත් ගොදුරු කරගන්න කියලා. ඒ අතර වාරේ කහතැලි කිරල සගයත් හුදෙකලා දඩයම් නිරීක්ෂණ රටාවට සමවැදුනා. හැඩරුව කොහොම වුණත් බඩ පොත්ත සනහ ගන්න තනකොළ පෙත්තෙක් හරි ජීවිතේ පූජා කරන්න වෙනවා. වනවාසී ජීවිතයක තේමා පාඨය සියලු ප්‍රාණීන්ට සමානයි. සබ්බේ සත්තා ආහාර ටිත්තිකා. නීල දියවර තලාව වන ලියකගේ හැඩරුව බලන දර්පණ තලයක් වගේ නිහඬ නිසල සුන්දරත්වයක් පරිසරයට මුදා හැරියා. සුරකේවා මේ දසුන පරපුරක් වෙනුවෙන් නොනැසේවා මේ විජිතය මිනිස් සුරතකින්. අපේ දරුවන්ගේ වගේම කැලේ දරුවන්ගෙත් පළවෙනි ගුරු අම්මා තමයි. ඔන්න දවසක් එක රිලවෙක් දැක්කා වැවේ ගිලුම් කරේ එහා කොනේ ඉස්මත්තේ ඉඳන් තම දරුවව සෙනෙහසින් නාවන මුව අම්මෙක්. මේ දර්ශනේ දැක්කට පස්සේ මේ රිලවට හරිම සතුටුයි. එයා තමන්ගේ රංචුවේ අයට අදහිල්ල ඒ බව කිව්වා. රිලව කියන්නේ අනුන්ගේ වගතුග තොරතුරු සාටා සූටා සටපට හොයන්න සූදානමින් ඉන්න නිතරම කුතුහලයෙන් පසුවෙන සත්තු කොට්ටාසයක්. මුව අම්මා තම ආදරණීය දරුවාව අතිමහත් ආදරයෙන් සෙනෙහසින් නාවන්න වුණා. රිලවුන් රංචුවක් වැවේ අනිත්‍යුරේ ගහක් මතට නැගිලා තමන් දෙස බලා ඉන්න වගක් මුව අම්මා දැනගෙන හිටියේ නෑ. තමන්ගේ දරුවට අනතුරු කරන නපුරු වනසතුන්ගෙන් මිනිසුන්ගෙන් සහ වෙනත් අතුරු ආන්තරාවන්ගෙන් ආරක්ෂා වේවායි කියලා මේ මුව අම්මා දරුවා නාවන වාරයක් වාරයක් පාසා අහිංසක සිතින් දෙවියන් යදින්නත් ඇති කියලයි මේ ජීවමය ස්නේහය වාර්තා කරන වයිල්ඩ් ඒෂියා කණ්ඩායමට කල්පනා වුණේ. මුව අම්මාගේ පමණක් නොවේ අප සියල්ලන්ගේද ප්‍රාර්ථනය එයයි. අවි අත දරාගෙන උගුල් අටවාගෙන ඇතමුන් ලේ පිපාසාවෙන් පැහැරගන්නේ මේ ආදරණීය අම්මාගේ සෙනෙහබර පුතණුවන් නොවේද? මේ සෙනෙහබර දරුවාගේ සදාදරණීය අම්මා නොවේද? මව් පුතු සෙනෙහස කොතැනදී දුටුවත් එය කාගේත් නෙත සිත සනහන අත්දැකීමක්. මේ
කලබලකාර රිලා රංචුව වුණත් අපට පවසන්නේ එයයි. රිලා රංචුවේද මේ සෙනෙහසම මේ ආකාරයෙන්ම දැක ගන්න පුළුවන්. ඔවුනුත් දරුවන්ට අතිශයින් ලෙන්ගතුයි. ආදරේ සෙනෙහබරයි. මේ අසිරිමත් මුව මවගේත් මුව දරුවාගේත් ආදරේ දුටු රිලා මවටද අතීතයේ යම් දවසක තම දරුවා ආදරෙන් එකේ හොවාගෙන කිරිපෙව් ආකාරය සිහිපත් වෙන්නට ඇති. අම්මා කෙනෙකුට ඒ ආදරණීය මතකය ලයෙහි රැඳි කිරි කඳුලක් වගේම උණුසුම් ආස්වාදයක් රැගෙනෙනවා. සියලු සත්ව පරම්පරාවන් තුල දැකිය හැකි හෘදයාංගම බවක් කැටි කරගත් මව් දරු ස්නේහය ලෝකයේ පැවැත්මට හේතුවන ප්‍රබල බැඳීමක්. අපේ රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. දැලක් ගෙතීමේ කලාවක් තියෙනවා. හැබැයි එක කැලෑවේ හුදෙකලාවට අයිති වුණත් අපට ඇසෙන් පියවි ඒ කලාව දකින්නට බෑ. මෙන්න දැලේ කලාව. පෞරාණික පේෂ කර්මාන්ත පරපුරකින් පැවතෙන දක්ෂ දැල් ගොතන්නිය තම අලුත්ම ගෙත්තම මෙසේ නිම කරමින් සිටියා. ඇය කඩිසරයි, ක්‍රියාශීලී, බොහෝ ඉවසිලිවන්තයි. මේ මකුළු රැජිනගේ ජීවිතයේ වඩා වැදගත්ම කටයුතු වන්නේ දැල් ගෙතීමයි. ඇගේ පැවැත්ම රඳා පවතින්නේ මේ දැල මතයි. මකුළු දෙන දැල වියන්නට භාවිත කරන්නේ උදරයෙන් නිකුත් වන ද්‍රව විශේෂයක්. මේ ලාතු වැනි ද්‍රව්‍ය වායුව සමග ගැටීමේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව නිසා වහාම වියැලෙනවා. මේ තරම් කඩිසරව ඇය දැල ගොතන්නේ ඒ නිසයි. මකුළු දැලේ රටා ගෙත්තම නිර්මාණය කෙරෙන්නේ පසුපස ගාත්‍රාවලින්. මේ මකුළු දෙන දැලට හසුවන සතෙකු අඩපණ කරන්නේ යටි හණු දෙකෙන් කිසියම් විෂක් විදීමෙන්. දැලට හසු වී සිටින්නේ තරමක් විශාල සතෙකු නම් එහිදී දැල මගින් සතාව වෙලනවා. ඊට පසු ද්‍රව මගින් සතාව තවදුරටත් අප්‍රාණික කරනවා. මකුළුවන් අතරින් භයානකම මකුළුවා වන්නේ දිවි මකුළුවායි. මකුළුවන්ගේ පෞල් ජීවිතයේ මහා ඛේදවාචකය වන්නේ මකුළු සැමියා මකුළු දේනුවගේ ගොදුරක් බවට පත්වීමයි. මෙයින් පැවසෙන්නේ මකුළු සමාජය තුළ ස්ත්‍රී අධිපතිවාදයක් පවත්නා බවයි. මිනිස් සමාජයේ වගේම තමයි මේ වනාන්තර සමාජයේ වුවත් මේ තරුණ පරපුරට ගුරුහුරුකම් ඔක්කොම කියලා දෙන්නේ අම්මා. අපිට කියන්න පුළුවන් මේ වනාන්තර සරසවියක් කියලා. හරිද? වනාන්තරයට වසන්තේ උදා වෙලා අලි සනුහරේ තාත්තයි පුතයි නිදහස් ආරේ බොරු පන් භෝජන සංග්‍රහයක් ලබා ගන්න වෙලා. වතුරට බැහැලයි මෙතෙන්ට ආවේ. අලි තාත්තගේ අලි පුතාගේ ශරීර කූඩු සමාන මට්ටමට තෙමුනේ ඒ හින්දායි. අලි පරපුරකට වනාන්තරයක කෑම බීම කලාතුරකින් තමයි හිගවෙන්නේ. මේ වගේ හාත්පස වන ගහණයෙන් වැසුණු පරිසර පද්ධතියක අලි සනුහරේට ආහාර පාන හිගයක් නැහැ.
කුරුල්ලන්ට කොබෙයන්ට වගේ නෙමෙයි. අලි සිරුරක් නඩත්තු කරගන්න එක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. හොඬ වැලකින් කරගන්න ඉතාම වැදගත් කාර්යයක් තමයි ජලපානය. මේ වෙලාවට සොඬය ක්‍රියාත්මක වෙන්නේ චූෂක පොම්පයක් හැටියට. වසර 75ක පමණ ආයු කාලයේ හතරෙන් තුනක් පමණ ගෙවෙන්නේ ආහාර ගැනීමට හෝ ජලය ආහාර සොයා යාමටයි. අලි කෑමට හැදුණු නමයි අලි පුරුද්ද එහෙම තමයි. අද වයිල් දේසිය වැඩසටහනෙන් අපි විශේෂ පැලයක් ගැනත් සඳහන් කරනවා. අපි වයිල් දේසිය වැඩසටහනේ බොහෝ වෙලාවට සතුන්ට ප්‍රමුඛතාවය දුන්නත් ශාකස සතුන් අතර තියෙන අන්තර් සම්බන්ධතා අමතක කරන්නේ නැහැ. සතුන්ට ශාක අවශ්‍යයි, ඒ වගේම ශාක වලට සතුන් අවශ්‍යයි. නමුත් සමහර වෙලාවට සමහර සත්තු ශාක නිසා අමාරු වෙටෙනවා. ඒකට හොඳම උදාහරණෙ තමයි බාඳුරා පැස ඇතුළට වැටෙන සත්තුන්ට වෙන ඉරණම ගැන කතා කරමු. අතරම අපි දන්නවා ලංකාවේ තියෙනවා එක්තරා පැලෑටියක් බාඳුරා කියලා. සමහරු කවි ගීත ලියලා තිනවා ඒ බාඳුරා ගැන. බාඳුරා මල ගැන තමයි කවි ලියන්නේ. නමුත් ඇත්තට මෙතන මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ බාඳුරා මලෙන් නෙවෙයි. බාඳුරා පත්‍ර වලින් හැදිලා, එහෙම නැත්නම් පත්‍ර විකර්ණ වල හැදිලා තියෙන ඒ කුසියම් පැසක් වගේ ව්‍යුහයක් නිසා. මේ පැස, එහෙම නැත්නම් කෙන්ඩියක් වගේ තියෙන මේ ව්‍යුහයේ ඇතුලේ දියරක් තියෙනවා. ඒ දියරට වැටෙන සතුන් ජීර්ණ වෙලා ඒ සතුන්ගේ ඇඟේ තියෙන යුෂ, එහෙම නැත්නම් නයිට්‍රජන් අඩංගු ද්‍රව්‍ය ශාක විසින් උරා ගන්නවා. හුඟක් වෙලාට වෙන්නේ මේ කෙන්ඩියේ ඉහළ කොටසේ ඉතාමත්ම ලිස්සන සුළු ශ්‍රාවයන් තියෙනවා. ඒ නිසා මේ එන සතා ලිස්සලා වැටෙනවා මේක ඇතුළට. ඇතුළට ආවට පස්සේ ඒක තියෙන සමහර කේශර නිසා බිත්තිවල නැවත ඉහළට සතාට ගමන් කරලා මේකෙන් ගොඩ එන්න අමාරුයි. බාඳුරා කියන ශාකය ඇත්තරම තියෙන්නේ ලංකාවේ විතරයි. ඒ කියන්නේ මේ නෙපෙන්තස් ඩිස්ටිලටෝරියා කියලා කියන මේ විශේෂය. ලංකාවට ඒකදේශික, එහෙම නැත්නම් සමහරලාට අපි ආවේනික ශාක වශයෙන් හඳුන්වන ශාක ගොන්නට තමයි මේ නෙපෙන්තස් ඩිස්ටිලටෝරියා කියන ශාකය අයිති වෙන්නේ. සමහරු කියන මේ කෙන්ඩී තියෙන මේ දියර ඖෂධීය වටිනාකමකුත් දක්වනවා කියලා. කෙසේ වෙතත් මේ සුවිශේෂී ශාකයක් ලංකාවේ තියෙන මේ නෙපෙන්තස් ඩිස්ටිලටෝරියා කියන විශේෂය. සමහර කියනවා මේක තවත් විශේෂයක් ලංකාවේ තියෙනවා කියලා. කෙසේ වෙතත් දැනට විස්තර කරලා තින්නේ නෙපෙන්තස් ඩිස්ටිලටෝරියා කියන මේ අපේ බාඳුරා විශේෂය. ඉතාමත්ම සුවිශේෂී ලංකාවේ විතරක් තියෙන ශාකයක්. අපේ රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බියකුමින් මවකමින්. හිර දවස පුරාම විවිධ වර්ණ ගෙනවිත් දෙනවා මේ අහසට. උදේ ඉඳලා හිර බැස යනකම්ම ওই වෙනස් වීම අපිට දැක ගන්න පුළුවන්. මෙන්න එක අවස්ථාවක්. වන වියන උඩින් ගගනෝදරයක්, ඊට යටින් මිහිමවත්, අත්ලංකාර සැරසිලි දමා සෝබාදම් වර්ණාලෝක ගෙන් වූ මනස්කාන්ත සැඳෑවක්.
තුරු ලතා කොළ දළු වලට පවා සුළං පොදේ රිද්මය දැනුණා. වයස්ගත අතු රිකිලි ධරණී තලයට ඇද වැටෙන්නට පෙර කලාත්මක හැඩයක් රේඛා සිතූමක සටහන් කළා. මේ සැඳෑ අසිරිය වන පියසේ අඳුරු සෙවණැල්ලේම හිඳ අපේ කැමරාවේ සලකුණු කෙරුණේ සුන්දර මතකයක් ලෙසටයි. ජීවිතයේ මහත් සුන්දරත්වයක් කියලා අපි පිළිගන්නවා දල වශයෙන්. අපට මේ තිබෙනා වූ පරිසරය ඒකට උපකාර කරනවා. මක් නිසාද නිකන් ජීවත් වෙනවා නෙමෙයි. අපට දකින්න දේවල්, අහන්න පුළුවන් දේවල්, විඳින්න පුළුවන් දේවල් අපවට තියෙනවා. ඒක නිසා ඒ සුන්දරත්වය වැඩි කරගන්නට පුළුවන්. සමහරක් වෙලාවට අපට හිතෙනවා වෙන්නට පුළුවන් මේ සත්තුන්ගේ ජීවිතය මිනිසුන්ගේ ජීවිත වඩා මිහිරි කියලා. නේද? ඒගොල්ලන් ක්‍රියා කරන ආකාරය උන්ගේ ජීවිත කාලය තුළ කරන්නා වූ දේවල් බලුවම අපි හිතනවා හරිම සුන්දර ජීවිතයක් ඒගොල්ලන් ගත කරනවා අපට වඩා කියලා. ඒක වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි දන්නවා මේ සියල්ලක්ම අතින් නැති වී යන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි මේ දේවල් ගැන උනන්දුවක් දක්වන්නේ නැත්නම් මේ මහත් සුන්දරත්වය අහිමි වන්නත් පුළුවන්. අන්න ඒක සුදුසු වන්නේ නැහැ. අපට ඒ වගකීම පුරවන්නට අවශ්‍යයි. ඒ කියන්නේ මේ දේවල් ආරක්ෂා කරන්න අපි පියවර ගන්නට ඕන. අන්න ඒක තමයි අර සුන්දරත්වය රැකීමේ කාරණය. අපි ලබන සතියේත් ඊළඟ සතියේත් මේ දේවල් ගැන මතක් කරගන්නට පුළුවන් වේවි. ඔබට මතකයි අපගේ පණිවිඩය. සෑම සතියෙම කියනවා පණිවිඩය ඒකම තමයි. සතුන් ආදරය කරන්න, පරිසරය ආරක්ෂා කරන්න. ඒක අපේ වගකීම. අන්න එවිට අර සතුට, සන්තෝෂය, සුන්දරත්වය රැක ගන්නට පුළුවන්. නැත්නම් අපගෙන් කොටසක් අයින් කළා හා සමාන වෙන්න පුළුවන්. ඒක අවශ්‍ය වන්නේ නැහැ නේ. හමු වෙමු ලබන සතියේ.